අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේ කලා යටිගම්මන අවධානය පුවත් සිරස්තල වෙත ජිනීවා මානහිම්කම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ කරුණු දැක්වීම අද පස්වරුවේ කොරෝනා මර්ධන එන්නත් මිලියන 10ක් මිලදී ගැනීමට කැබිනට අනුමැතිය පාකිස්තාන අගමැති අද දිවයිනට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවත් 80000 සීමාව ඉක්මවයි ඉන්දියාවේ නව වෛරස් ප්‍රභේද දිවරින් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානමක් සෞඛ්‍ය අංශ අනතුරු හඟවයි දිවර සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් නැහැ රාජ්‍ය ඇමති කංචන කියයි රටේ නීතිය ස්වාධීනත්වයේ ක්‍රියාත්මක කිරීමේ අයිතිය තහවුරු කළ යුතුයි එජාප සභාපති වජිර පවසයි ප්‍රථමයෙන් දේශීය පුවත් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරය ඊයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ අන්තර්ජාල තාක්ෂණිය ඔස්සේ මානව හිමිකම් කවුන්සිලය ඇමතීමට නියමිතයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඊයේ ස්විස්තරලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචුලේ විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9කට එරෙහිව සකස් කළ යෝජනාවලියක් ඉදිරිපත් කරන අතර පසුගිය ජනවාරි 27 වනදා ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචුලේ විසින් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීමට අදාළව කරුණු එම වාර්තාව තුල සඳහන් 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් කළ එක්සත් රාජධානිය ජර්මනිය කැනඩාව උතුරු මැසඩෝනියාව ඇතුළු රටවල් 6ක්ද ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පිළිබඳ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතයි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඇමතීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ සඳහන් කළේ ජිනීවාහි වේලාවෙන් පස්වරු 4:52ට අමාත්‍යවරයා මානව හිමිකම් සැසිය ඇමතීමට නියමිත අතර අන්තර්ජාල තාක්ෂණයේ ඔස්සේ මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකාව පිළිබඳ යථාතොරතුරු ජාත්‍යන්තර හමුවේ ඉදිරිපත් කරමින් ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාවලින් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරයද මෙහිදී අමාත්‍යවරයා විසින් ජිනීවාහි මානව හිමිකම් සමුළුව වෙත ප්‍රකාශ කිරීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහාපත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු කොමිෂන් වාර්තාව ගැන පොඩ්ඩක් වාර්තාව ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයට මේ සතිය ඇතුළතම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තියෙනවා. ඈ වාර්තාව පොඩ්ඩක් පෙන්නන්න. මේක තමයි වාර්තාව. වාර්තාවනේ. වාර්තාව. ඔව් මේක තියෙනවා වාර්තාව. සාමාන්‍ය දෙයක් නෑ. හංගන්න ආණ්ඩුව. සාමාන්‍යයක් කරයිද? ඔව් අනිවාර්යෙන් ආණ්ඩුවට හංගන්න දෙයක්වත් නෑ. ජනාධිපතිතුමාට හංගන්න අවශ්‍යතාවයක්. පාර්ලිමේන්තුවේ පොඩි සැකෙන් ඉන්නේ. නෑ ඒක හරියයි. ඊමේල් දී ගැනීම සම්බන්ධව සාකච්ඡා වුණා. ආණ්ඩුව ස්ථිර වශයෙන්ම තීන්දුවක් ගත්ත සහල් මිල වැඩි කරන්න දෙන්නේ නෑ කියලා. ගැසට් එකේ මිලට තමයි සහල් දෙන්න ඉදිරියට. කමිටු අර කමිටු රැස් වෙලා තිබ්බනේ. ඔව්. ඒගොල්ලන් මොකද කියන්නේ? මේගොල්ලෝ කිව්වා මේකේ තියෙන කම් අධ්‍යයනය කරමින් ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ අදහස් දක්වීමක් කරනවා කියලා දැන් සාකච්ඡා. විශ්වාසයක් තියෙනවද ඒ කමිටුව ගැන? ඔව්. මොකද ඒ කමිටුවට දැඩි විරෝධයක් එල්ල වෙනවා කාදිනතුමා ඇතුළු ජනතාවගේ. ජනාධිපතිතුමා පත් කරපු කමිටුවනේ. ජනාධිපතිතුමා ගැන තියෙන විශ්වාසය අනුව අපිට එතුමා පත් කරපු කමිටුව ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ. කාදිනතුමා කියන මේ කමිටුවේ වලවලුත් පාස් නැති අයත් ඉන්නවා. ඉතින් කොහොමද අපි විශ්වාස කරන්නේ කියලා? නෑ මේ කියන්නේ සාකච්ඡා කරන්නේ ඒ කියන්නේ වූ නෛතික කරුණු ගැනවත් එහෙම නැත්නම් මේ කියන්නේ වූ විද්‍යාත්මක කරුණු ගැනවත් නෙමෙයි මේකේ තිබෙනා වූ යම් යම් නිගම මොනවද කියලා බලලා මේ නිගමන ගැන කතා කරන්නේ. මේ කතා කිරීමේදී එහෙම විභාග සමත්වීමක් අවශ්‍යයි නෑ. බුද්ධිය තමයි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේදී දිවයිනට පැමිණීමට නියමිතයි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. අද පස්වරු 4:15 ට පමණ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් දිවයිනට ළඟා වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ශේෂ්ත්‍ර රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග රාජතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමද අද පස්වරුවේ සිදු කෙරෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යන මහත්වරුන් මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශනයක් සිදු කිරීමද අද පස්වරුවේ සිදු කෙරෙනවා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමු වීමට නියමිත අතර කොළඹදී පැවැත්වීමට නියමිත වාණිජ හා ආයෝජන සමුළුවටද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතයි. හෙට දිනේ කතානායකවරයා සහ ක්‍රීඩා අමාත්‍යවරයා සමග දිවා ආහාරයකට එක්වන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට පස්වරු 3ට පමණ සිය දෙදින නිල සංචාරය අවසන් කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පාකිස්තානයේ බලා නැවත පිටත් වීමට නියමිතයි. ඉන්දියාවතුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය දීවරීන් හරහා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තොරතුරු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. कोविड-19 वायरस से आसादने वे मेरठ स्थित उत्तवत मरण पाहक पिलबंद व ये रात्रि दी वार्तावी मत समक मेरठ समस्त कोविड मरण संख्या व हर से पनहक तक वा यह लगोस्त बनवा ऐसे मिये के पुतकलीन अतर वायस आवृत्ति 30 तुनक का कांता वक्त बनवाई राज्य प्रवृत्ति डिपार्टमेंट ने निवेदने कले कोविड वायरस से आसादने ओ नवरोगीन 508 दिन को पिलबंद व ये दिन वार्ता उना ඉන්පුත්කලින් 28 දිනක විදේශගතව සිට මෙරටට පැමිණි පුත්කලින් ඉතිරි ආසාදිතින් 490 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 175ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 77ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 41ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 197 දෙනා දිවෙනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 76918ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 80000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඉන්දියාවේ සීරම් ආයතනයේ වෙතින් ඍජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත් මිලියන 10ක් ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එසේම බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනිකා ආයතනයේ විසින් නිෂ්පාදනය කරනු ලබන COVID-19 එනත් මිලියන 3.5ක මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා. ඉන්දියාවේ දීවරින් බොහෝ දෙනා ගොඩක් කලකට අපේ මුහුදු සීමාව උල්ලංඝනය කරන මේ අවස්ථාවේදී මුන් මික්ස් වුණොත් අපේ රට ප්‍රවේශයෙන් එක්ක මේ වෛරස් පැමිණීමේ හැකියාවක් තියෙනවද? විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ මුහුදුබඩ ප්‍රදේශවල මේ වෛරසය ගැවසුනොත් මේ වාගේ හමුවීම් හරහා මේ රටට නැවත මේ රෝගය පැමිණීමේ අවදානම තියෙනවා. ඒක සෛද්ධාන්තිකව නම් ඉතාමත් වැදගත් අවදානමක්. නමුත් ප්‍රායෝගිකව කොයිතරම් සිද්ධ වෙනවද කියලා අපිට කියන්න අමාරුයි. නමුත් මෙහිදී අපි හිතනවා අපේ දීවර ප්‍රජාවෙන් අපි ඉල්ලා සිටිනවා මෙවැනි සම්බන්ධතා මූදමැදදී ඒ ඉන්දියානු දීවරයන් සමග පැවැත්වීමට ඉන්නේ වැලකී සිටින්නත් ඒ වගේම ඒ හරහා අපිට මේ රටට මේ රෝගයේ පැමිණීමේ ඉඩකඩ අවම කරගන්න සහාය දෙන්නත් කියලා ඉල්ලා සිටිනවා. මෙහිදී ඉතාමත්ම වැදගත් වෙන දේ තමා අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් අපි නිතරම සැලකිලිමත් වෙනවා නම් මෙවැනි තත්ත්වයන් වලට මතු නොවි අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීම අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගිය වසරේ මැදභාගයේ සංඛ්‍යාලේඛන අදටත් උදල් අමාත්‍යාංශයේ සතු වෙලා නැහැ. එතනින්ම පැහැදිලි වෙනවා අකාර්යක්ෂම මූල්‍ය පරිපාලනය සහ කළමනාකරණය. මේ වගේ නිශ්චිත ප්‍රශ්නයක් අහනකොට මෙතුමා නිශ්චිත පිළිතුරු නොදීම ඒක වගකීම් රහිත දෙයක්. අවස්ථා දෙකකදී තමන්ට හිතයිෂි තමන්ට හිතවත් පුද්ගලින්ගේ වාහන නිදහස් කරගන්නට අවස්ථා දෙකකදී
විපක්ෂ නායකතුමනි ඔබතුමා ගන්න 27 දෙක ප්‍රශ්නයක් අහලා අමාත්‍යවරයා පිළිතුරු දුන්නාට පස්සේ ඒක විවාදයක් කරගන්න බෑ විපක්ෂ නායකතුමනි ගරු නියෝජක නායකතුමනි මම දන්නවා ස්ථාවර නියෝග 27 ප්‍රශ්නයක් විවාදයකට ලක් කරන්නට බෑ නමුත් එතුමා බැඳී සිටිනවා ඔව් සේනරත් මන්ත්‍රීතුමා ප්‍රශ්න අහනකොටම මම කිව්වා නිශ්චිත ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු දෙන්න කියලා මට විපක්ෂ නායකවරයා හැටියට මේ අවස්ථාව ලබා දෙන්න ඔබතුමා ඉතා කෙටියෙන් අවස්ථාව ගන්න බොහොම කෙටියෙන් මම මේක ඉදිරිපත් කරන්නම් මම ඊයේ දවසේ රංජන් රාමනායක ගරු මැතිතුමාව බැහැ දැක්ක අඟුලකොළ පැලැස්ස බන්ධනාගාරේ ඔබතුමා ඉතා කෙටියෙන් සම්පූර්ණ සභාව වෙනත් පැත්තකට ගෙනියලා නැත්නම් මට කතා කරන්න ඉඩ දෙන්න ඒක නෑ නෑ මට කතා කරන්න ඉඩ දෙන්න විපක්ෂ නායකතුමනි ඒක වෙනත් ආකාරයකට ගන්න මේ සම්ප්‍රදාය වැරදි विपक्ष नायक मगे मंत्री खंडा में महाजन मंत्री वर को वर प्रसाद රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ජීවිත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා තුමා මේක ගැන කතා කරන්නේ අපි විරුද්ධ නැහැ හැබැයි මේකට අවස්ථාවක් තියෙනවා 27 දෙක යටදී තිබුණේ ඊළඟට තියෙන්නේ බන්දුරුගුණාද මැතිතුමාගේ ප්‍රකාශය ඊට පස්සේ එතුමාට ගන්න පුළුවන් නිසෙන්නේ ඇයි නැත්තේ කරුණාකරලා රීතියනු කටයුතු කරන්න විපක්ෂ නායක කියලා මේ නැගිනකල රංජන් රාමනායක මැතිතුමා ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා මට ඒකට අවස්ථාව දෙන්න වහාම ක්‍රියාත්මක වන පරිදි රංජන් රාමනායක මැතිතුමාගේ ජීවිතයට विपक्ष नायक ओन ओन नकिल आराधने पाकिस्तान पार्लिमेंट मित्रत्व रश्मी मट නොදන්නා කාරණාවෙන් කතානායක තුමාට අපහාස කරන්න එපා. ක්‍රමක්‍රමයෙන් ඉහළ යන වායුගෝලීය උණුසුම අවම කිරීම සඳහා මෙන්ම පරිසර දූෂණය අවම කරමින් පරිසරය ආරක්ෂා කිරීමේ වටිනාකම ලොවට පිළිබිඹු කිරීම සඳහා වැඩසටහන් මාලාවක් මාතා පදනම් විසින් ආරම්භ කර තිබෙනවා. එහි එක් වැඩසටහනක් ඊයේ කොළඹදී පැවැත්ුණා. පසුගිය සියවස තුල සිට වූ සංවර්ධනයත් සමග වායුගෝලයට අධික ලෙස කාබන් පිටවීම හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යාමෙන් ගංවතුර නායෑම් නියඟ හිමකඳු දියවීම ආදී දේශගුණ විපර්යාසවලට ලෝකයටම මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අනුව ගෝලීය උණුසුම පාලනය සඳහා කඩිනමින් කටයුතු කළ යුතුවද එය මන්දගාමීව සිදුවීම කනගාටුවට කාරණයක්. හුස්ම වැටෙන්නට කලින් යන තේමාව මුල් කරගනිමින් මෙලෙස ඉහළ යන ගෝලීය උණුසුම අවම කර ගැනීම උදෙසා ක්‍රියාකාරකම් සිදු කරමින් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා වූ විශේෂ වැඩසටහනක් माता पदनम विसिन दियात किरीमट सलसुम करते बेनवा यानुव मिही समारंबक अवस्ताव ये कोलंबदी पैवैत्तुना पूज्य अत्रुलिये रतन हिमियान श्री दलदा मालिगावे दियवाडन निलमे प्रदीप निलांग देल प्रवीन क्रिकेट प्रीडक कुमा संगकार मोट्रात धावन शूर डिलांत मालकमु महाचार्वे हेमांति रान सिंह मांदी श्वेस्वे नियोचने करमीन वोईस ओफ एशिया माध्य जाली ज्येष्ठ उपदेशक प्रियांत कार्यापेरुम सह रंगन शिल्पी रोशान रानवनयान महात्म महात्मीन एतुलु संभावनीय पिरिसक मेमावस्थाव जीवन
යටතිබියුතු විස පරිසරයට මුදා හැරුවම වෙච්ච අභියෝගය අනාගත මාන සංහතියට දරාගෙන බැරිමකට දැන් තල්ලු වෙලා තියෙනවා. ගහකට පමණයි මේ විස උරාගෙන ඇඟේ තියාගෙන අපට ඔක්සිජන් දෙන්න පුළුවන්. අපි සල්ලි දෙන්නේ නැහැ. නිකං කරන සේවයක්. ගහ කියන්නේ අපේ බන්ධනය. මානව සංහතියේ ජීවිතවලට හුස්මක් දෙන මේ පරිසර මාතාවට අද නැවත පණගන්වන්න අපිට අවස්ථාවක් වගකීමක් පෑදීලා තියෙනවා. මේක ලේසි පහසු වගකීමක්. මේ පාරිසරික පරිහානිය ගැන අපේ රටේ වැඩිහිටි තරුණ ළමා මේ සියලු වරස්කාණ්ඩවල ජනවාසීන්ගේ අවධානය අපි යොමු කරන්න ඕනේ. අවස්ථාවක දීවර සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු නොකරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම අරමුදලක් වෙන් වෙලා තියෙනවා රුපියල් මිලියන 500ක මුදලක් දීවර සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණෙන් අපිට අයවැය තුල. මේක අපි දැක්කා ප්‍රතිව්‍යුහගත කියන වචනෙත් එක්ක බොහෝ තැන්වල සමාජ මාධ්‍ය එහෙමත් නැත්නම් කීප දෙනෙක් අතර මේකේ මතයක් ගිල තිබුණා දීවර සංස්ථාව විකිණීමේ කටයුත්තට පිමුරුපත් සකස් කරනවාද කියලා. අපි පැහැදිලිව කියන්න ඕන රජයේ ප්‍රතිපත්තියේ කිසිම අවස්ථාවක අපි දීවර සංස්ථාව පෞද්ගලීකරණය කිරීමේ අපේක්ෂාවෙන් නෙමෙයි අපි කටයුතු කරන්නේ. මොකද අපිට දැනට තියෙන පහසුකම් එක දීවර සංස්ථාව අපිට මේකේ ආදායම් වැඩි කරගන්න පුළුවන් කමක් නැහැ. දීවර සංස්ථාව කොයිතරම් කනගාටුදායක තැනකද තියෙන්නේ කිව්වොත් එහෙම පහුගිය කාලයේ ශීතාගාර පහසුකම් තිබුණු මෝදර දීවර වරාය පරිශ්‍රය මේක ශීතාගාරයක්වත් වර්තමාන වෙනකොට සක්‍රීය පට්ටමේ පවතින ශීතාගාර බවට පත් වෙලා නැහැ. දැනටත් අපි ශීතාගාර පහසුකම් පාවිච්චි කරන්නේ මෝදර පරිශ්‍රයේ తాවකාලිකව බදු පදනම් මත ගත්ත ශීතාගාර පහසුකම් තමයි පාවිච්චි කරන්නේ. මෙට්‍රික් ටොන් 1000ක තිබුණු ශීතාගාරයේ සම්පූර්ණයෙන්ම හිතාමතා අක්‍රිය කළ තියෙනවා. පිඹුරුපත් සකස් කරලා තිබුණෙම මේක පෞද්ගලීකරණය කිරීමේ අරමුණින් කරන වැඩපිළික් හැටියට. ඒ නිසා අපි යෝජනා කරලා තියෙනවා දීවර සංස්ථාව දැනට තියෙන ස්ථානයේ ඉඳලා මීට වඩා සුදුසු ස්ථානයක ස්ථානගත කිරීම සඳහා අපිට සුදුසු ඉඩමක් දෙන්න කියලා. මොකද අපේ පෑලියකඩ වෙළඳ මත්ස්‍ය සංකීර්ණයේ හෝ ඒ ආශ්‍රිතව ස්ථානගත වුණොත් පමණයි අපිට දීවර සංස්ථාවට මේ ක්‍රියාවලිය මීට වැඩිය හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමේ අයිතිය වත්මන් ආණ්ඩුව තහවුරු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු නිර්දේශයන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිර්දේශයන් සමහර ඒවා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකව හැටියට සියලු රටවල තිබිය යුතු ගුණාංග. එතකොට එවැනි යම් සැකයක් පහළ වෙලා තිබෙනවා නම් යම් කණ්ඩායමකට එහෙම නැත්නම් ලෝකෙ වෙනත් පිරිසකට එය නිවැරදි කර ගැනීම ශ්‍රී ලාංකික නීති රීති ඇතුළත ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කළ යුතු තිබෙනවා. ඒ සඳහා අපි පාලනය කළපු කාල සීමාව තුළදී අපි ඒ සඳහා ගත යුතු යම් යම් නීතිමය ක්‍රියාමාර්ග අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් තිබුණා. එතකොට ඒ අධිකරණ ක්‍රියාමාර්ග නැවත ආපස්සට හැරවීමක් සිදු කරනවා නම් සොයා බැලීමකින් තොරව වෙනත් අධිකරණ ක්‍රියාවලියට වඩා ඉහළින් කියලා හිතලා කොමිෂන් සභා ක්‍රියාත්මක කරනවා නම් එතෙන්දී මුළුමහත් ලෝකවාසී ජනතාවට සැකයක් මතුවෙනවා. මේ රටේ අධිකරණ ක්‍රියාවලිය නිදහස්ව නිවහල්ව ක්‍රියාත්මක වන රටක්ද කියන ප්‍රශ්නය පැන නගිනවා. ඒ නිසා එවැනි තත්ත්වයන් උදා වීමට රජයේ ක්‍රියා නොකර රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමේ අයිතිය තහවුරු කළ යුතු තිබෙනවා. ඉතින් ඒ පිළිබඳ මම හිතනවා ශ්‍රී ලාංකික පුරවැසියනුත් මම හිතනවා ඒ ගැන බලවත් කම්පණයටපත් වෙයි. ජාත්‍යන්තර යම් යම් ප්‍රජාවනුත් කම්පණයටපත් වෙයි. එවැනි කම්පනයන් සිදු නොවීමට මම හිතනවා විශේෂයෙන් රජයේ සඳහා ක්‍රියා කළ යුතු තිබෙනවා කියලා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.